යි අදරණයේ දුවේ පුතේ උසස් පෙළ ජයුපදධ තාක්ෂණවේදේ දොළස් සෙනනිස්ට්‍රේනී අපි නොවන ඒකේට අදාල සමමාෝජන ප්‍රශ්න දේ පපුතේ කතාරබෙන් න්නේ එක සමාලෝජන ප්‍රශ්න මුල්කොට අවසන් කරල අපි අධරනණය දොළපුතාලත් එකක් නොවන ඒකකේට අදාළව දේ පුතේ විශේෂයෙන්ම මේ ප්‍රයෝගික ගැටලු සම්බන්ධෙන් කතා කරන්න පපුතේ මේ ප්‍රායෝයක පරීක්ෂණ ගැටලු ආකාරයට ප්‍රශ්න විදියට දොළපුතාල්ට ඉදිරිපත් කල්ල කොහමදේ කටයුතු සිදු කරන ආකාරේ සවාහය ගැටලුවට විසඳුම් දොලපපුතාලත්තෙක්ක අපි කතා කරන්න දේපතේ ොඳයි මීමනකුට අපි ප්‍රශ්ණන දොලහ කතා කරල අවසන්නල ඉතාම රසවත් නිෂ්පාදනයක් සිදුකරන ආකාරේ කොහොමද සිදුරන්න එක සම්බන්ධින් දො පු තාලත් එකක කතාරන්න බ පපුරොත්තෙන දේපපුතේ දහ තුන්ගනි ප්‍රශ්ටේෙන් අප හන්නේ දලපතාලයෙන් කොස්සට ටොෆී සෑදීම. එහි ඉන්ද්‍රීිය ගෝචරතා ඇගීම හා. ආු කාේ නිර්ණය කිරීම සිදු කරණාආකාරය පැහැදිලි කරන්න කෙන පුේ. ඉතින් ඇත්තටම ඔබට මේක ඔබ හදලත් ඇති නිියසිදිීතින් ඇත්තම් මේක ඔබට සකස් කරන්න පුහන් කොඳ නිෂ්පාදනයක් ඉතිං ඇත්තරම මේ කොස්ට ආස්ශ්‍රිත නිෂපාදනයක් අපි බද්ගහ කලකිවිනිකන් වෙනිපුතේ මේ කොස්්චාකට එතුට අපි දැ මේ වෙනකොට කොස් ආස්ශිතව විශේෂෙන් සකස් කරා ආහාර අවම සැකසීම ඇයට දේ දළලපුතාලත් එක්ක කොහොමද මේ විශේෂයෙන්ම කොස් අවම සැකසීම සිදු කරණාකාරය සහ. අවුම සැකසීම සිදු කරන ආකාරේ කලින් කොටසිෙන් ආදරනය දුවපුතාත්තික සාර්තකෝ සාකචා කරල අවසන් කල තින පපුතේ තාදාලේ ප්‍රශ්නයට අදාල පිළිතුර දැන් අපි ලාපරොත්තුන මෙතනනි ආදරනය දල පුතාාලත්ක්ක මේේ දහ තුගනි ප්‍රශ්ණන දියට කොහොමද මේ කොස්සට භාවිතා කරලා පුතේ කොස්සට ටොෆී සෑදීම සිදුකරන විදිහ සහ ඉවිදිර සාධන මේ ටොෆී වල ඉන්ද්‍රීියගෝචරතා ඇගීම වගේම ඒවායි සෙල් ලයි් එක එෙමනත්තං ආයිකාලයේ නිර්මය කිරීම. සිදු කරන ආකාරයයි දේ පුතේ අපි මිතන ද කරන්න ටොෆි නද හිත කොස්සට ොිේක් කියයන කෝචර හොඳයිදක ලබි සාමන් දැම විද ලේවස් ටොෆි වර්ග මයි බහෝවිට දරු අනුභව කරන්නේ ඉතින් මේ කොස්සට ටොෆේකක් කිය පොහම ඇත්තටම මේක ගුණදායකයි නේද පුතේ පෝෂදායක බවින් වගේ මනේද පුතේ සෞ්කයටටත් හිතරයි නද ඉතින් අහිතර දාවේ මහුත් අපි සෝස් නිි්පාදන ද කතුර නහැ. ශ්ාදනය අපි කතා කරල තිබි දළලපුතාලත්යක කොද ොමට් ෝස එකක් රසවත් තක්කායි ෝසක සකස් කරගාන්න ආකාරය ඊට අදල ක්‍රියාවල ආදරනය දදුළ පුතාලත්ක කර හොඳයි දිය පු හිනම් අපි බල දොල පුතාලත්තක කොමදම කොස්සට ොෆි ස දීම අප ප්‍රායෝක බපරත්ව ප්‍රයක ප ක්ෂන ද තාලත්ක එක ටකතුතිල කොස්සට ටොෆි හදල රස බලන්නි බලාපපුරෘත්තියන. ඉතින් දුියපුුතේ නම් අපි මේක විභාගට වගේ අපිට විාගට සයිට් සපෝට් එකක් විියයට. ලොකු සපෝට් එකක්ත්ද පුතේ මේ අපි පික්ෂණ ගැටලු ආස්ත්‍රමය කරන ප්‍රියාවලිය එන් දපුතේ කොස්සට ටොෆි සෑදීම එහි ඉන්ද්‍රීිය ගෝචරතා ඇගයි මහා ආයුකාල නේර්මය කකිරීම සිදු කර ආකාර පපුතේ පැහදිලි කරන්න ැ බලමු කොහොුද කොසට ොි දන්න යි් හරි ඒවා ොවද ඉද්‍රී ගෝචරතා ලක්ෂන කහොමද අන්දුරගන් නිසා සෙල් යි් එකක තරන කරන්න ොහොමදක පිබඳවයි ආදර්මිය ද පපුති අපි කතා කරන්න මෙයන් හරි මේබලන්න බද දැරතිනාව මේ බල විතාමත් ප්‍රිය උපදවන සුළු ද විබලන්න මේ කොස්සට ටොෆි මේ බලන්න මේ භාජනයක සකස් කල්ලා කොස්සට ටොි ධර්තිනව නිම් දැකගමන් කන්න හිතෙනනිකම් අලෝවාගෙන එති මෙන් මේ තමපතේ මේ සකස්කරනලද කොස්සට ටොෆි මේේතියෙන. රයි ඔබද සමහටම මහන්ට ෙන ඉතින් කොස් ට ලින් රසවත් ොෆි හදාගන්න පුලො බදන්නවා කිරටො. ට අලුවවාගේදවල් අපි බොහම ආසාාවයෙන් කන්න කැමති වැලිතලපවාගේ කෑමනේද අපේ දේශීය කෑමිති මේවාගේ අපිට හදාගන්න පුළුවන් දියුණු කරන්න පුළුවන් දේශය ව්‍යාපර ඕනතරන්තින බපුතේ මේ කොස්ොලින් විතර කොස් ඇටබාවිතා කරලක් තවත් කරන එක නිෂ්පාදයක් පමණ.ඉතින් අප රටේ හැදෙන දේවල්ලොලින් හළතුරුවලින් එලවල් වලින් ධාන්‍යවාර ගොලින් විධකාරය වරස කැවිලි වර්ග කෑම වර්ග ඕන තරං සකස් කරන්න පුළුවන් පපුති දවස්ථාව තියෙන. රයි අපි බලමු මේ කොස්සට ටොෆි නිෂ්පාදනය සිදුකරන ආකාරය දුපුුත මේ පේන්නේ මේ තියන්න කොස්සට ටොෆි හරි. මෙතනත් මේ තින පපුතේ මේ මේ වරන්නේ ද සකස් කලතින මේක ික් මේ තදවාරනයයක් තිනවා ටිකක් බ්‍රවන් ලකක්වාහගන්න මේකොසට ොි හදලති මෙතනත් මේ කොසට ටොෆි අත්ති පුේ මේක ටියක්නේ අර කොස්සටවල් නික් පාට වගේම මේක තියනවා මේක හද න ටික් මේක කලයක වෙනස් කල හදර වන පුලුවන් පුතිම පැ ටක් න්කරහම අපිදන්නවාන කරමල සිේෂන් වනවන කරමි කරන වෙනවාන ියක් බ මේක ්‍රම ක කලරක් ගන්නඩ පුලුවන් සිී උන් කරලලාපුුවවා එක බ්‍රව් කලේක නේ තද දුමුුරු පා වගේ කලරක මෙන්න මේ කලයක ගන්න පුළුවන් න්න මේ කෙම්මි බලන්න මේකේ අයනම කලරෙක තියන ටොෆියෝල හදර තින බන්දේශය එකක් පදරතින මෙත මේ පිළිගන්නන්ට හදල සූදනම් කරලා තියෙන අවස්ථාවක්තමයි අදරනය දොළ පුතාලට පෙන්නුම් කල තින් හොඳයිද ෆයිට් මෙතනත් බලන්න මේ හරි හරි මෙතලත් මේ මේ බලඳ මේ ොට ටික් මේ ාන දලත් නොම බලන්නම ඉදවසේ හද ට ක් බෝතලක ාල ඇසරුම් ලත් බලනේ කොස්සට දන් නේ රයි ය කොස් ෙඩිය යත් කරගන්න කොස්සට මේ කොසට ේ න වල කොසට තියන හරි ට ම කොසට න කොසට කොස් න ද ර ම කොසට මනි කොස්සට බදිනවා නේද. ඒවාගේම මේ කොස්සට. අපි දේ තව වෙන වෑන්ජනලළලට දදාගන කෙල්මූ හදනකොට මෑකරල් හදනකොට නේද තිබට වගේ වෑන්ජන හදනකොට අපි සහර එලෝලූ එකත් කොස්සට එකතු කලලා හදන බූම රසවත්තතුකොටේක් වෑන්ජන. එනම් මෙතන මේ මං කියන නිකා ගොල්ලුන්ට මෙතන තියෙනවාේ කොස්සට හදන්ඩ මේ කොස්සටොි හදාගත්ත පිීට කරගත් ආකාර පෙන්නුම් කලතින්නේ කොස්සට කෝප් එකයි සීණිය අඩුකෝප්පේ හමරයි කිරිපිටි මේදේ හැඳ දෙකයි බටතේ හැද එකයි වැනිලා ස්වල්පයක් එන සල්පුළ ස්ල්පයක් ල පින්චක් ලු පොඩ්ඩක්. හරි එදොර මත ොඩක් ඔොලොන්ට කියන්න අපි කියන අවශ්‍යතාව විටි කියන මේ හදාගන්න නිමේ දවටනක කොස්සට ො හදම කල න මේ දවටන මේ ඇසුරමකති ෙක් මගට කියන්නේ නිම මක දගන ම වසර කියන්න කොස්සට කෝපේක අවශ්‍යයි කොස්සට කෝප් එකක් මෙතන මේතින්නේ මැටිබඳු කදාල නිකවවා කොස්සට කෝප් එකකින් ටොපිහදාගන්න කෝපසාමාමන්්‍ය කෝපයක් කොස්සට කෝපයි සීනි අඩු කෝප්ප එක හමරක් නේද. ඒවාගේම කිරිපිටි මේ සහැදි දෙකක් මේ සහැන්දි දෙකක් කිරිපිටි ඒවාගේම බටතේහැන්ද එකක් බට තයහැද එකක් ඒවාගේ ම වැනිලා ස්වල්පයක් පුතේ මේක රසවත් කරන්න වැනිලා ස්වල්පයක් එනසල් කුඩු ස්වල්පයක් හොඳයි පපුති එනසල් කුඩු ස්වල්පයක් එනසල් ලුණු පිංචක් ලුන්ටෙකුත් මේට එක කරන්න වශ්‍යව ති අප ක්‍රමේද බලු ොහොද මේ එක හදන්න කියලා මිනික උබට අ වශයදාවටික් ලේබල ති බව ේද්‍රාවටි තිබ්බේ ඒ වගේම හෙළයි රස මිහිර කියලා කිය ති මෙන්න පුතේ දශීය කෑම ජාතිනය කොස්සට ටොෆි හදම ඔන්න දේශීය කෑම වර්ගටි හරි අපි ඉදිරියට යමු හරි එනම් අපය හැඳින්නීමට ඈත අතීතයේ සිටම කොස්සට තම්බා හෝ වියංජනයක් ලෙස ආහාරයට ගැනීමට ශ්‍රී ලාංකයන් පුරද වී ඇත අපි දන්නවා ඔබ අහලතියනද කොස්සට කළුපොල් මාලුවක කියලෙත් ම රසවත් ආහාරය මේදවල්ම අත්තටම අබහ විටයවා මේකෑම හදෙන්ද ෙවල්ල කොස් ැට ඉතිං ඇත්තටම කෝස් ගෙඩියක් අපි වැලකෑවත් නැත රකටික ව ොහ විට කොස ටික කුුණුගරට විසි කරනු. ති මේකින් ප්‍රෝජන ගන්නන්නේ බොහෝම කලාතුරින් එතම මේක වේලලා ඇය පුතේ පිරිසුදු කරලා අරගන මේක පුස්කන්න ඇතිවන්ඩ වෙනම අසුරුල තියලා ඇබති ඉතින් මේක ප්‍රයෝජන අරගන මේක වෑංජනයක් විදිට හදලගන්න බොහොම ු ඉදැම්මව කර නමුකොද හදිස්සේ බොෝවිට කාරි බහුල ජීවිතයත් එක් කාරය බහුල් දීතයක් ගතකන්න ඔබ ඔබේදමාපිය බහෝ ඉටිතින් මෙිවිනි ආර මේ ගුණදායි පෝෂදාහි ආර සකස් ගැනීමට බොහෝවිට මැලිවෙන අද පපුත. මොකද මේ කාරය බහලත්යත් එකක හදිසී ෙරුයා ගන්න දමේ පස්පුොඩ් එකක් ෂනිකව ගන්න ආහාරයක් කොහෙන් අරි භෝග එකක් ඇබුතේ නොල්සක් සකසන්ලද ඇ අසොස ජෙස් කරලක්ක් තියන. එකක් ෆයි බ එකක් කොත්තුවක් එවිනි මේවිදයේ සකස්කන හදදිසිේති ආහාර නැත්ත අපි දන්නවා මේ මාර්ග ගත කරමට ඇන උම් කරල ගන්න පිස එකක් ඇපුති ඒවාගේදත් තමයි බොහෝ විට මේ ළමයි බර්ගය එකක් ඒවාගේෙදිවල්ට තමයි දරු බරගත් මේ පිරිස හරු වෙලයි නතික ඇතර මේ අපි දන්නවා මේ අපි දන්නවා ආහාර තමයි අපි හොඳට නරකර දෙකටම කට කියලා නේදපුති ඉතින් අපි දන්නවා මේ ආහාර නිසා බෝ නොන රෝගවලට ූුණද මේ ප්‍රවනතාවේ ලෝකයේ පුරා විශාලවපුතේ මේක මිලියන ගණින් ගණනින් පුතේ අපි දන්න වයිසබේදින් තොරවම දේ වැඩයා රගට ගොදුරුවෙනවා අධ රුදර පීඩියනේ කොස්ටෝල් හරද අ බාද වගේ තත්යාන්නොට හේතුකාරකො නාආහර වගේම අපි දන්නවා අමයි පිළිකා ඇති කරන්න හේතුව නාහාර වරගත් අපි නිතර්ම කතාාවෙනවා කියනවාපුති. ඉතිං මේ දේශී ආහාර අපි අතීතය දම් පටන් අරන්ගෙන මේ දේවල් අපි මේවා පිළිබඳ ජැනුවත් වෙලා මේවා ආහාර විදියට සකස්කරගත්ත අපේ ආහාරවෙලටත් ඒවාගේම මෙවැනි නිෂ්පාන දේශී වය ෙල්ද පොට ඉදිරිපත් කිරීම වගේම මේ මෙවා ජාතියන්තර වල්ද පොල පවා ජයගන්න පුලන් නිෂ්පාද දිට අපිට හඳන්න පුළුව. ඉතින් අපි දන්නවා මංකිව මේ කොස්සට තම්බලයි. ඉතින් බොහෝවිටගම මේ ගැමි ගෙදර කනම් අපි දන්නවා මේ කොස් කාලයට සතිය දවසකට දෙකට මේ කොස්සට මහට්ටියයක් න ැම්බෙනවා තමයිඉතින් කොස්සට හටිය තම්බල පොලටික ාගත් පොල් කෑල්තයකුත් තුළුපගෙන ඉති මේක බොහොම අහවස්සරුවට බොහම රස විඉඳර්ව පති මේක කානවය වගේ මේ අපි දන්නවා මේ කොස් සැට ෑජනිි හදා ගන්නවා අපි දන්න එ අපිකි කොස්සට කලුපොල් මාලුව කියලා ඉතාම රස්ුවත් වෑංජනයක් විදිලේක හදාගන්නවා මේ ආහාරි ගණ්ඩ කොස්සට වෑජන නිර්වාේ අපිදන්නවා මේ අනිෙකුත් සහර එලෝවූලට එකකතුරන්න කොස්සට මෑ කරල්ලට එකතු කරන්නවා අපි දන්නවා කෙල්ම වැෑන්ජන හදනු කොස්සට එකතුගන්න තිබට වැෑජනි හදනකට කොස්සට එකුණ විද මේයාගන්නඩ කොස්සට එකතු කරලා මේ රස්වත්තු මේ වෑංජන සකස් කරගන්න ඉති බහෝය කැමතිීමකට කොස්සට රට ස් සම්බ ොට කොස්සට දාහදම වෙනම කොස්සට තම්බල කනවා ඉතින් මටමතුත් අපි කතා කරන්න යන්නන්නේ ඇදම කොස්ට ටොෆි සම්බන්ධින් එහි නන්දවපපුති හැඳ ීමේදී ඇත අතීතේ සිටම කොස්ඇට තම්බා හෝ ව්‍යංජනයක් ලෙස ආහාරයට ගැනීමට ශ්‍රීලාංකෙන් පුරුදු වෙලා තියනොවපුදේ ඉතින් ඒවගේම පුතේ නමුත් කොස් ඇටවොලින් බිවිධාංගී කරමය කරලද ආහාර සැකසය හැකි අතර කොස්ට ටොෆ ඒ අතරින් රසවත් ආහාරයකි කිය මොකද පුතේ මේ විධාංගි කරණය කරන ද ආහාරකයනපුති අපි දන්නවා ර එකම ආහාරය එකම ආහාරය විවිධ සරූප විවිධ සරූපෙන් ර් වෙළඳ පොලට එකතු කිරීම අපි කියනවා පති ආහාර විවිධාංගී කරණය නම් වී අන්න බලන්නග බුති මොකද පුති හාර විධාංගී කරණය කළ කිවේ එකම ආහාරය විවිධ ස්වරූපයෙන් වෙළඳපොල්ට එකතු කිරීම නත්තං වෙළඳ පොලට ඉදිරිපත් කිරීම ත යි එක කිරීම තමයි ආර විධාංගිරය ගැනෙම් කොස්සට බලන්නක කොස්සට ටොෆි විදිහට වෙල්ඳ පොඩි දිරිපත් කරනවා. බලන්නක ඒ අවස්ථාවක්පුතේ. කොස්සට බලන්නක එකමාහාරේ විදධ ස්රූපය වෙල්ද පොල්ඩි මේ කොස්සට කොස්සට මගින් කොස්සට ටොෆි හදල වෙල්ද පොලිදිිපත් කරනවා.යි කොමද. නේද අර කොස්සට ටොෆි හදල කොස්සටවල මූලික සුරූපය අවසන් නිෂ්පාතිනය තුළ ැකගන්න නැහැ කොස්සටවල මූලික සුරූපය ඇයි ටොෆියක්න දැ මේේදයන්නේ හරිට කුකුල් මස්ොලින් ෙ ල්ලක් ම බොල්ල එක හදනවාගේ මංහිත දොලපු තරලට පහැදිී ඒනම් නමුත් කොස්සටෝලින් අපි දන්නවා විවිධාංගී කරණය කරනද ආහාර සැකසේ හැකි අතර කොස්සට ටොෆී ඒ අතරින් රසවත් ආහාරයක් විදිට අපිට හඳුන්න පුළුවන්දුවේබතති ඒනම් මෙවැනි නවනිෂ්පාදනයක් සකස් කළ පසු ඉන්ද්‍රීය ගෝචරතා වහා ආයිකාල නේර්න කල ප න්න ඉන්ද්‍රී ගෝචරතාවයගේ දදු කළලුතු අවස්ථාව දිදයට අප. නව නි්පානයක් සදුකිරීමේදී නැත නිෂ්පාදනයක් අපිනොත් සංවර්ධන කකිරීමේදී. අලුත් නිෂ්පාදනයක් අලුතුති නිෂ්ානයක් වල්ද පොදද පත්කිරීමේදී. අපි අනිවාරයෙන් ඒ ආහාරේ ඉන්ද්‍රීිය ගෝචනතාවයි වගේම ආහාරේ ආය කාලයේ ෙල් ලයිෆ්ක නිර්මණයකිරීම සඳහ පරික්ෂ සිදදු කරතු කොච්චර කල්මක අපිට මේ ලක්ෂන ොනස්ස ගුණත්ම ක්ෂනො වෙනස පරිබෝජනය සදුස සතත්ය පවත්ත කන්න පොළුවන් කාලේ උපරේම කාලේ තමයි අපි ආහරෙ ආයු කාලය කෙලකැනෙහ නව නිෂ්පාදයක් නේ අප මේ වෙල්ද පොඩි දිරිපත් කරන සකස් කරන මේ ටොෆි මොනවාද කොස්සට ටොෆි එනං එක නිසා මෙවැනි නිෂ්පාදනයක් සකස් කළ පසු. අපි අනිවාරයම පුතේ හි ඉන්ද්‍රීිය ගෝචරතාාවහා ආයි කාලයේ නීර්ණී කිරීම අනිවාරයම සිදු කළ යුතුයි. ර් හරි. මු දර්මට පුතුති අපිේ මු දර්මට පින්න්සිපල්ල එකටයන් කොසට ප ස්පාන රත් කිරීමෙන් අයිතකර ශුද්‍රජීවීන් විනාශකිරීම හා අන්න බලන්. රත්කිරීමෙන් මොකද කරන්නේ අහිත කර ශුද්‍රජීවීන් විනාශ කිරීම හා ආහාරයේ ජලසක්‍රියතාවේ අඩුකිරීමෙන් වෝට ඇක්ටිවී කට එකේ අඩු කිරීමෙන් ඒවගේ බාහිරින් සීන එකතු කිරීමෙන් පති මිශ්්‍රණයේ සීනි සාමුද්‍රණයේ වැඩි කරලා සුදුරජීවන්ගේ වර්ධනය අඩාල කරන්න පුුවන් බලන්න මොකක්දයකෙන් හයිලයිට් වන් කියලා එක අහිතකර ශුද්‍රජීවීන් විනාශ කරන්නා පති අයිතකර දජ විනාශ කිරීම කමද කිරීම කිරීම හරි ඒගේ අපි ස්ටාමා මු ආහාරය ජලසක්‍රීතාව අඩු කිරීම සිදු කර ජලසක් වීතාවය අඩුකිරීම සිද්ධ කරනවා. ඒ වගේම බාහිරින් සීණය එකතු කරලා මිශ්‍ර සීනි සාන්ද්‍රණයේ වැඩිකිරීමම් මගින් මිශ්‍රණ සීනි සාන්ද්‍රණය වැඩිකිරීම මගින් මිස්ටනේ සීන් සාන්ද්‍රණය වැඩිකිරීම මගින් ශුද්‍රජීවී වර්ධනය අඩාළ කරනු හොඳයි දරුවනේ රයි් එතකොට අපි දන්නවා මේකේ මූල ධර්මය විදියට ප්‍රධාන වශයෙන්ම රත්කිරීම මගින් ආහාර අහිතකර ශුද්‍රජීවෙන් විනාශ කිරීමත්ඒවගේ ආහාරයේ ජලසක්‍රීත්තාව වැඩුකිරීම වගේම මිස්ත්‍රණ සීනි සාද්‍රනයේ වැඩිකිරීම පිටති සීනිකතු කිරීම වගින් මිශ්‍රණ සීනි සාන්ද්‍රනයේ වැඩිකිරීම වගින් පපුති ශුද්‍රජී වරධනය අඩාල් කිරීමත් තමයිහි මුල්ධර්මය වෙන් රයි් බලමු රත්කිරීමෙන් අහිතකන ශුද්‍රජීවෙන් විනාශ කිරීමඒවගේ ආහාර ක් නත් ජලසක්‍රියතාව අඩු කිරීමෙන් ආහාරයට බාහිරින් සීනය එකතු කිරීම මොකද කරන්න මිස්ශ්‍රණ සීනි සාන්ද්‍රනයේ වැඩිකර ශුද්‍රජීවන්ගේ වර්ධනය අඩාල කිරීම සිුදුකරන්න මිශ්‍රණ ස්‍රීන් සාන්ද්‍රනයේ වැඩිකරත්ද අපිදන්නවන්නේේ හැේද මිශ්‍ර සීන් සාාද්‍රනයේ වැඩි කරනකොට බාහිරා සයමගින් ජලීවත්්‍යන හාරී තියනෙ හරයිට් එතකොට අපි දන්නවා මිශ්‍රණය තියෙන සාන්ද්‍ර ද්‍රව් ආරයට ගමන් කිරම සිදන ඇමගින් අපිදන්න. ආහාරේ සුද්‍රජීවී ක්‍රියාකාරිීත්වයන් ශුද්‍රජීන්ගේවාර්ධනය අඩාළ කිරීමටඒ එක හේතුවක් කන මගින් ආහාරය පරිරක්ෂණයවීමකුත් සිදුවනු අදරනීය දපුතය එකත් හොඳින් මතකතියාගන්න මේකරුත් එක්කම අපිහෙනම් මේ කොස්සට ටොෆි නිෂ්පාධන ක්‍රියාවේ සක්කසයම සඳහාවශ්‍යය උපකරණ ද්‍රවීටි කළයාගම්පුති කට්ටම් අවශ්‍ය උපරන්න හා ද්‍රවවී අපිට මේක ගෑස් ලිපක් අවශ්‍යයත මේ මි්ව නිස්දා හදා දාගන්න සාස්පානක් අවශ්‍යයිකරත් කරගන්න අපිට හදාගන්න ඒවගේම බේසමක් අවශ්‍යයමියෝ කලුවන් කරන්න එහෙමි පැයි හදා ගෙන තැටියයක් අවශයතුට තොපි කැපිී ටියක තියල ක පලතිබනේද ැටියක් අවශ්‍යය පති ඒ වගේම පිහි මේක හැදිගන්න කලුවම් කරන්න හැඳී ගෑස් ලිපක් සාස්පානක් බේසමක් තැටියක් පිහි හැදිී තවෝනේ හත උනම එක ගවෙනන කොස්සට කිවිෙන ීනිියෝනනි ඕනමක මෙන්න බඩු තම්බා පොඩිකරගත් කොස්සට අනුකෝප්ප එකක් තම්බල හොඳින් තම්බල චොප්කරගත්ත නැත්තන් පොඩි කරගත්ත තම්බල පොඩිකරගත්ත කොස්සට කෝප්ප එකක් කෝප්පේ ප්‍රමාණයයක් යොදා ගන්න ගන්න කෝපයනු අපිට එක කරන්න පුළුව කෝප්පයක් සාමන්නේ හරි කොස්සට කෝපප එකක් කොස්සට කෝප් එකට අන්න සීනිිකෝප්ප අන්න යනුව අපිට තීර්වය කරන්න පුළන් එක හමහරක් හරි කොස්සට කෝප එකයි කොස්සට කෝප් එකට කියද දරුවේ සීනිිකෝප්ප සීනිිකෝප එක හමාරක් අපි කීබටිකර අලිස්්ටික තිබ්බටික මතකයිබර නේද අප අර ඇඩ මේ ලේබලයක තිබ්බි කිරිපිටි මේ සහැදී දෙකයි කිරිපිටිය අපි ගන්න හදන්න ගන්න තේ හැඳදි නත මේස හැදි කිරිපිටි මේස හැඳ මේ සහඳදි කියන්නපිගන්න මේස හැඳී දෙකයි කිරිපිටී රසවත් කරගඩ වැනිලා ස්වල්පයක් අවශ්‍යයි එසාල් ඇට දෙක තුනක් නිසාල් කරල්තින් නිසාල් කරල් නිසාල් ඇට කියලත් කිය දෙක තුනක් අවශ්‍ය වෙනවා එෙනං තම්බල අර උප කරනොට අමතුරු තම්බල පොඩි කරගත්ත කොස්ස ඇට අඩු කෝප්ප අඩත්තක තිීන් අඩු කෝප එකක් අඩු කෝපයක් තිම් දෙැහෙන දැම් පැදිරීමනේ තම්බා පොඩිකරගත්ත කොස්සට තම්බල පොඩිකරගත්ත අඩු ෝප්ප එකක් කොස්ඇට. හරි සීනිිකෝප් එක හමරක් සීනිකෝප කොච්චලද එක හමාරක්. කිරිපිටි මේ සැහැදි දෙකයි වැනිලා ස්වල්පයක් එනසල්ලට දෙකතුනක් එනසල්ලට දෙකතුනක් අවශ්‍ය වෙන. හරි ක්‍රමවිීදයටයක් කොස්සට ටොපි සෑදීමම් කැපිටල් ඒ ක්‍රමවිීදටයක් ඉස්සල්ලම අපි අර අනුකෝපයක් ගත්තනේ තම්බල පොඩිකරගත්ත කොස්සට ඉං පොඩිකරගත් කොස්ට ඔෝල්ට පුතේ සීනි කිරිපිටි සවියල්ලම එකතු කරලා හොඳට මික්ස් කරන කලොවන් කරනු. මොනවද මේ තම්බල පොඩිකරගත් කොස්සටලල්ට එකකුර තම්බා පොඩිකරගත් කොස්සට අනු ෝප් එකතු කරන්නේ සීනිිකෝප් එක හමරක් එකත් එකතු කරලා ඒවගේම සීණ එකතුර කිරිපිටි තේ හැදි මේ සහැඳ එකකුත් එකතු කරා මේක හොඳට එකතු කරලා ට කලවම් කරගන්නවා මිශ් කර ගන්න පලවිනි පීවරේද පොඩි කරගත් කොස්සට සීනි කිරිපිටි සියල්ල කලවම්කි ඉඩස දෙවි පැරලයේ සිීනි ඉඩ පස ලිපමත තබ හොඳින් හැදිගාන් ඔන්න ඔගොලොන් ගෙදරීම කරන්න බලන් මේක ලිපේතියල හොඳට හොදට හැදිගානු ලිපේතියල හොඳට හැදිගාන. හැඳදකි හොඳට හැදි ගාන. තෙදත් ගති හිඳෙන්න්න හැදිගාන අපිදන්න තෙත් ගතය වතතුර ගතය තෙත් ගති හහිඳෙන්න්නනව හැදිගානු ලිපෙන් බෑමට ප්‍රථම රසකාරක එකතු කරන්න වැනිලාවය එකතු කරන්න එනසාල් දාන් හරි ලිමේම් බෑමට ප්‍රථම රසකාරක එකතු කරන්න පහ පදම ලැබෙන විට ගුලියක්මින් හැන්දර දෙනු හොඳට පදම එනකොට එක ගුලියක් වගේ හැන්දර දෙනු වැඩි තලප ඒ මහදන් අපි මේ මිස්ට නිහදාගන්නන්නේ අු හදන්න්න වැඩිපතව පහාන කිරිටොපි හදරන්නේ මිස් නිහදාගන්නේ ඒගේ පදමු හොඳ ලැබෙනකොට මේක පිට ගොලියක් වගේ හැන්දට දැන්නු. ඉට පස්සේ තැටියක මෙවලන්නුව. බිදුු අයිදර්ශම එකයි සෙන්ටමීට පමණ ගණකමකට. සිටිනසේ තුනී කරලා තැටියක් ගත් ඒකයි තැටිය තුනී කරන්න තැටියක මේ හරි ට මේක තුනී කරනවා අපි මේ තැටියක තුනී කරනවා අරගත්ත අරගන ගුලිය වගේ හ අගත් එක. ැටි හොට තුනී කරනවාේ කොමද තුන කරන්න ගනකම කොහමද සැටිමීටට බිදුව අයිදස්සුම එකක් පමණ ගණකමට සිටනසේ තුනී කරලා සටිමීට්‍ර දෙකේ කෑලිවල්ට කපාගන්නවා දැන් තුනී කරලා තියනෙක හිතන්න තුනී කරලා තියෙනෙක අපිට පුළුවන් සෙන්ටිමීට දෙකේ කෑලවල් කපාගන්න. කත් ලොකුද වැඩි දෙෙන සැටිමිට දෙක ප්‍රමාණය කෙළ හිතාගන්න සැටිබිට මේ විදට තුනි කලා මේ විදිට කැට කෑලි කපාගන්න පුළුවහන් සටිමිට දෙකේ කෑලිවල්ට සැටිවිිද කැබලියවල්ට කැපියෝ රි වස්සේ තැට එක දස්වම එකයි සෙන්ටමීට පමණ ගණක මට සිටිනසේ මේක අපේ මිශ්වනය තුනී කල්ලා සෙන්ටිමිට දෙකේ කෑලිවල්ට කපාගන්න පුළුවන් කැවලිවට කපාගන්න පුුව හරි අපිට වස් පුළුවන් අපිට සාධනලද කොස්සට ොෆියෝල ඉන්ද්‍රිය ගෝචර ලක්ෂණ ඇගීම සිදු කරන්න පුළවා බලන් ටයිට් ඉන්ද්‍රීගෝජර් ලක්ෂණයේ අලුත් නිෂ්පානයක් නව ආහාර නිෂ්පාදනයක් නව නිෂ්පාදනයක් නැ මේ සකස්ර හිම් අපිට පුළුව මේ නවනිෂ්පාදන නවනිෂ්පාදනයක් සකස්කිරීමේද අප ඉද්‍රීගෝජචතතා ලක්ෂණගේ සසිදු කරනවා අපිට පුළුවන් හිෙන සාදල කොස්ට ෆ ියල ඉද්‍රී ගෝජරයාගේීම සෙදුකරන්න දත්ත සටහන් පත්තරිකාවක් එමගේින් සකස් කරන්න පුළුවන් ප. මත දත්ත සටහන් පත්්‍රිකාවලන සටහන් කරන්නේ කොස්සට ඔොෆියල ඉන්ද්‍රී ගෝජරතා ඇගීමේදී. එම දත්ත සටහන් කිරීම සඳහ අපිට හෙඩනික් ආකාරය පරීක්ෂණයකට සොදුසුවන ලෙස දත්ත සටහන් පත්රිකා සකස් කරන්න පුලුව පරිභෝගකයාගේ මතකද කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීම සම්බන්ධින් පරිීක්ෂණයක් සසිදු කරන්න පුුවන් පරිබෝගය කැත්තඇකමැත්ත ප්‍රකාශක. ආකාර පරීක්ෂණයක් එහනම් අපිට මේකද බී කට සි සාදනල කොසට ටපල ඉද්‍රී ගෝචර්තයගේ ම සිදු කරන්න පුලුව ඔබ දන්නවාම ඉන්ද්‍රී ගෝචර්තඇගේ මසිදු කරන්න අපේ නවනි ස්පාදනයක් වෙලඳ පොට හදන්වාදීමට පෙර ඒ ඉද්‍ර ගෝචර්තා ඇගේ මුසිදු කරවාදේපුත බට මකද මේ සදහ ඉද්‍රී ගෝචර්තයගේ මසිදු කරන මේ ඉන්ද්‍රී ගෝචරත පැනල් එකක් කිටිය

දත්ත සටහන් පත්‍රකාක් සකස්කරන්නවනි පති කොස්සට ඔොෆියෝල ඉන්ද්‍රීගෝජතාව ඇගීම සොඳහා. ඒ දත්ත සටහන් කිරීම සොඳ ඔබට මතකද හෙඩොනික් ආකාරී පරීක්ෂණයකට සුදුසුවන ලෙස දත්ත සටහන් පත්ත්‍රිකාාව සකස් කරන්න නට මතගැති යුග්ම සසධනාත්මක පරික්ෂාව මේ හෙඩොනිික් ආකාරේ පරිීක්ෂාව මතකඇති පාරිබෝගයාගේ ැමත්ක්කමත්ත ප්‍රකාශ කර පරක්ෂාව ම තැ ට මතගැ පව සිදධත පාඩංගල අදම දල තලත්තෙක් විස්තරත්මක කතාගලද. එහමම් ඉදට පුළහන් මේ කොස්සට කොස්සට ටොෆියුල ඉන්ද්‍රිය ගෝචරතාවගේීම සොඳහා ඒ දත්ත සටහන්කිරීම සොඳහා අපිට හෙඩොනිික් ආකාරය පරීක්ෂණයකට සුදුවන විදිර දත්ත සටහන් පත්්‍රිකාාවක් සකස් කරන්න පුළුව. හරි. ඒකෙද අපිට මේ සඳහා රසය මින්න්ද්‍රී ගෝචරතා ලක්‍ෂණ පැහැය ඒවාගේම වයනය කියන ඉන්ද්‍රීිය ගෝචල ලක්ෂණ ඇගීම සිදු කරන්න පුොළම්පුත්. එමෙන්ම කියපු ඉන්ද්‍රී ගෝචර ලක්ෂණ අපිට ඇගීම සිදු කරන්න පුළුවන්. සෑමවිටම රස පරීක්ෂාකිරීමෙන් පසුව ජලයෙන් කටසේදීම සිදු කරන්න අවශ්‍යයට. හොයිදරුණේ එතකොට අපිට පුළුවහන් හැමවිටම රස පරික්ෂාකිරමින් පසු ජලයෙන් කට සේදීම සිදු කරන්න. බද මක මේ ද කියිය එක් ආහාරෙක් රස පරිීක්ෂා කරල බැලවට පස්සේ අපිට නද දැන් ආහරකිහිපේ කර බලන්නතිනකොට අවස්ථාව අපි ක්‍රීම් කරවාගේ බිස්කටයකින් කොටසක් අනුබාව කරල පොඳින්ට සෝදල ඉවල්ලතම ඉළඟ පරික්ෂාවටයන්ද මෙතනද අපි කියතින්නේ හැමවිටම රස පරික්ෂාකිරමීම පසේ ජලයෙන් කටසේදීම සිදු කරන්නුව. එකත් මතක දකන් ගොත්නත පිලාට නැවත පලික්ෂාරනකොට අපිට ඒක අරතියන්න පුුවන් ල්ලට ඉද්‍රරිගෝජතාව බලනකොට රසතියෙන් පුලුවන් නිසා තම පරික්ෂකෝ විශේෂයෙන් ආහායක රසපරික්ෂ කල බැලුවට පස්සේ ක්‍රීම් කරවාක්ගේ බිස්කටකින් කොටසක් මොද වෙන රසක් ඉන්නහැනේ ඒසාමන්නේ ගිනිසා වෙනත් ිකට ග ්‍රම කර ිකට ොට ක් බවලක්. කටසේදුවට පස්සේතමයි අපිට ල්ළඟගේ පරිීක්ෂාව කරන්න පුළුවන් එනම් අමතකතියගෙන හෙඩුනිික්කාක ආකාර පරිීක්ෂණයක් කියගන පරිබෝගගේ ැමත්ත කකමැත්ත ප්‍රකාශ කර ආකාරේ පරික්ෂණ කොට මත දර බොෝම ලමේෙගේ මූනක් අප දාල පෙන්වේ ොහම හොඳදරි කැමති හොඳදටම කැමතිී කියලටවාසේ ඒටවාසේ ඔොදට හින වෙලඉන්න වස්තාවන් ඒගේම සාමාන්්‍ය කැමතිී හිනාවෙලයින්නෝ ඒවගේම මධ්‍ය අත්තයි වැඩි කැමත්තක් සාමාන්‍ය කැම කැමති නෑ වගේ එට වස අකමැතිී . ටම කැමතිවනය කියලා බෑඩ් වෙලා මූුණ මෙවා වෙලා අක්කමතිමව වෙලා පෙල්ලා ති න අවස්ථාවක් මේ පාරිපෝ කැමත්තක් මැත්ත ප්‍රකාශ කිරීම සඳහා හෙඩුනිික් ආකාරරි පරීක්ෂණ භාවිතා කරනු හරි අපීදිරයට ඇපති. නිගමනේ තමයි ඒත ඉන්ද්‍රී ගෝ ක්ෂණ ඇසුරෙන් සෙසුන්ගේ කැමැත්ත අද්‍යිනන්නේ කිරීම සසිදු කරන පුලුව මේ සඳහා. ඒත ක්‍රමවේද අයටතේ සැකසු කොස්සට ෝල ජීව කාල න තන් සෙල් ලයිෆ්ක ැනීම ක්‍රියාවලේ පොති අපිද කරන්න නනිතම වැදගත් කාරණාවක් විදියට අපි ක්‍රමවේද අයටත සකර කොට ො ිල සෙල් ලයි්ක තන් ජීව කාලේ මැනි මොසිදු කරන්න බොතේ කියැන මේ ලක්ෂණ නොවිෙනස් පවත්තගන්න පුළන් උපරිම කාලේ එක පරිබෝජිට ග හැකි ත්වේ න ුති අප දන්නවාම ඉග්‍රී ෝජ ලක්ෂණ වයන තිල්ල පහම අපට දැනට එක්ෂයිකමයෙ නැ ගති අපිට තදගතිය රළු ගති, නැතන් මේක සියුම්ගතතිය මේක වයින. ඒවගේම මේක පැහැයපුතිේ නැතන් වර්ණය හැඩේ ඇත වර්ණය කිය එක එවගේ අපිට මේ රසය සහ නේත්පුතය සුවන් මේ ගුණනාත්ම ලක්ෂ අපි දන්න. ඉතින් අපි දන්වම මේ ආරීකට ආවනික වෙච්ච ලක්ෂණ තියෙනවා. ඒ ඒ ලක්‍ෂණ මේ ගුණාත්මක ලක්‍ෂණ නොයිනස්ව නතිපති. ට පරිබෝජනයට ගන්න පුලුවන් නොයිනස්ව පවත්තා ගනිමින් මේ ආහරට පරිබෝජයට ගන්න පුළන් ඒත් පවත්තා ගන්න පුළන් උපරම කාලයක් අපි දන්නවා එතන හට අපි දන්න මේ ආහාරරි අයුකාේ පරරික්ෂකකිරමද බොහ ආහර නිෂ්පාදුනන් අපි දන්නම මේ ආහර නියේද ආයතන ද නිෂ්පාධනය කන්න ආයතනය තුළේ තත්ත්ව ඇති පවත්තා ගනිමින් අපි ඒවාගේම මේ අපි පරිීක්ෂණ ආරම්භකර දවසම වෙනත් අවට්සයි් ලැබෝර්ට එකටත් නිෂ්පාදනින් අපි අම් සාම්පල් අව තයන තුට ක් ගොල්ලම එකක්මදවස තමයි මේ පරික්ෂණ සෙල් ලයි ටෙස්ටන්ගන්න දීන සතති මාස පරික්ෂා කල මේක ලක්‍ෂණ වෙනස්වයෙන් පිබඳ තොරතුරු අපි අදදීන කිරීමෙන් අනතුරු තමයි මේ වගේආුකාලයක් ආහාරද්‍ර්‍ය සඳහා අපි නම කිරීම සිුදු කරන්න හරි එතකොට හෙනම් අපි බලු මේ ක්‍රම වේදී අයටතේ සැකසු කොස්සට ටොපිියල්ට කොමද මේ වගේ අපි නො නස් ලක්ෂ ග ලහත්තු ක්ෂ ොන පරම කාල රි ෝජන කර ල පර කාල මේ කාලට පෙර බෙස් ිෝ යු ල පි දන්නන මෙන් මේේ කාල්ට කලින් ආහර ප්‍රයෝජන්ට ගතයතුයි. පිලිල කරත් කොස්සට ටොපි ොලි පොපිලීන් මළෝල අසුර මුද්‍රාතැබම අන්න බලන්න. අපි අර ආහාර ද්‍රවවියක් සුදුසු ඒ සඳහා සුදුසු ඇසුරුමක් තුළ අපි ඇසරුම් කිරීම සිදුකන්න. මස තමයි මත ඇතමේ අප ප පරිස තත්වයටටත සහඒ අපි සාමන්‍ය තත්ත්යටතේ විද්‍යාර තත්වයටටතේ අපි සාහන්න එක ඇසුරම් කර වරල තියාගෙන දිී සති මස බලන මේක වෙනස්කම් කොහොමොද කියල්. රයිට් වෙනස්ස හරි එතකට බන්න විද්‍යාය තුළම ටි තිාගෙන වයින වෙනස්වීම හර් අපි පුළහන් වර්න්නේ වයනය වෙනස්වීම නිදක්ෂණ කරන්නපුලුව අපි කියපු පියවරටක යිතියෙන් මුලම මේක සුදුස ඇසුම මගේ මේ ආර ඇසුම් කර න්නනන්න පලවෙන පියීම. පිලිරගරගත් කොස්ට ටොෆි පොලිප්‍රපිලීන් මළුවල අසුර මුදරා ැබි පොලිප්‍රපීන් මලුවරද අල මේ එක ශීල් කරනවා අපි පියවර දන්නවා මුලින් මේ අසකස් කරගත් ආහාරය සකස් කරගත ආහාරය පුති අපි සුදුසු ඇසුරු මධ්‍යයක් භාවිතා කරල ඇසිරීම සිදු කරන වන් එකයි ඒපිවෝරෙන්ර පිරකරගත් කොස්සට ටොෆි තේ පොලිපොපිලීන් මුලසුර මුද්‍රාත් ඇැබිම් දෙවනි පිවරෙත් ගුතේ ආහාරයේ ඇසුරුම් කළලද ආහාරය පසුව විද්‍යාගාරයේ තුළමිම ටොෆි තබා විද්‍යාගාරුන්තියාගෙන බලනවා අපි මේ තබා වර්ණය වයිනේ වෙනස්වීීමම් නිරීක්ෂණය කිරීම අපි අ ආහාර දව්වී අනු අපි කාලි තීරණය නො දී සතිී මාස එ මේ විදියට මේ ලක්ෂණ වෙනස්වීම නිරීක්ෂණය කරන් ආහාරය නරක්වීම ආරම්භවන්න මොහොතොත් එෙක් කාලය සටහන් කරගන්න අන්න මේ ආහාරයේ යම්කිසි ලක්ෂණයක් වෙනස්වීම ආරම්භ වන ආහාර නරක්වීම ආරම්භ වන අවස්ථාව දක්වා අපි මොකද කරන්නේ ඒ මොහොතතෙක් කාලය සටහන් කරගන්න අන්න බලන්න පති. තුං එෙන් පිවර ආහාරය නරක්වීමට ආරම්භ කරන මොහොතතෙක් කාලය සටහන් කර ගැනීම. හරි එනං අපි මේ විදර රවික්ෂණය කරලා මේ ආහාර නරක්වීමට ආරම්භවට මෝත තියෙනවාේ අන්න ඒ අවස්ථාව දක්වාපති අපි කාලේ සටහන් කරගන්න. ඒ අනුව පුළහන් අපිට මෙන්න මේ කාලයට පෙරපාවිචි කරන්න කියල මේ හාරි ආයි කාලයේ නිර්ණය කරන්න පුළුවො හරි. නිගමනය. කොස්සට ොෆිියෝල ජීවකාලේ නිීර්ණය කර අර අපි සිදු කරපු ආකාරයට අපි පුළහන් කොස්සට ොෆියෝල ජීව කාලයේ නිීර්ණය කරලා එවැනි වෙළඳ පොලේ අලවිය සඳහඇත නිෂ්පාදනු ආයි කාලයේ සමඟ සධනය කරන්න පුොළොන් අපි නිෂ්පාදනය කරපු බලන දැන් අපේක ද්‍රී ෝචරතා ලක්ෂණකීමකට ලක්කර ආයිකාලය බල අපි මේ ඉගෙනගත්ත පාඩමින් කරනවැ වැඩ වැඩනේ ආර පාටමට අදාලක් හරදු කන්න ක්‍රියාවලින් පිරිමද යහන්නේ කොස්සට ටොෆියෝල ආයි කාලයේ නිීර්ණය කල්ල අපිට පුළුවන් ඒ කොස්සට ටොෆි වගේම වෙළඳ පොලේ තියන නිෂ්පාදනොල් අලවේ සොදාතින වෙනත් නිෂ්පාදනෝල ආයි කාලයත් එක්ක සම්සන්ධනය කිරීම දු කරන්න පුොලන් සසදීම සිදු කරන්න පුළලන් අදරනය ද විෂක කරන විර පුතිේ මේ කොස්සට ඔොෆි සෑදීමට මේ අපිනො වැලි කොස්සට යොදාගැීම වඩා සුදුසුුවී කියල පුද්දති වලි කොස්ට වැලි කොස්සට කියලා කියන්න ැි. රයිට් අපිට මේ කොස්සට ඔෆි සෑදීම් සොදා වැි කොස්සට යොදාගනීම වඩාත් සුදුසුයි ඉන්ද්‍රී ගෝජර්තාව මැනීම් සොදා සුදුසුී ස්ථාන පරිසරයයක්ත් සදන කිරම වැදල ි ඉන්ද්‍ර ෝජ නිීම සො ස ේ. දුසු ස්ථානයක වශය පරිසරරි ආර්ධතාව වගේම පරිසරරි උෂණත්වයගෙන අපි විශේෂෙන් කතා කරන. හරි ඒක් නිසා මතකතියා ගන්න ඉන්ද්‍රිය ගෝචරතාව මැනීම සඳ සුදුසු ස්ථානය පරිසරියත් සූදනම් කිරීම ඉතාමත්ම වැදගත්තවා. ගෝෂාවලින් තොර අපි දන්නව මේද විධ ගන්ධයන් ප්‍රහිත ස්ථානයක් වන්ඩනී තැන් ්‍රයි් හරි ඒසදා සුදුසු ප්‍රසස්ථාර්ධදා සහ උෂ්නත්තත්ත් දාලතත්වේ රේසි රූම්ම එකක් වගේ තමයි මේක කරන්න. ්නත ේ සේල සංසක විය අතරත් විසිපහ ව ත්යක පවත්ත ගන්නුව ආරදවශේ හැක පවමගේ ප්‍රමාය ත්යක පවත් ගන්නුව යිට ප සස් ථත්යයට පවත් ගන්න නම් මතක යග ඉන්ද්‍රී ෝජරතා මැනීම සඳ සුදු ශෂානය පරිසරයත් සෝදානම් කිරීම ඉතාමත්ම වැදගත්ත ොමේකිද හරි හොඳයි අප නො දාහතර වනි ප්‍රශ්නි පුතේ ආර පනතයේ විදිවිධනාවලට අනු කූලව ආහාර නිෂ්පාදනයක් සඳහා යෝග්‍ය ඇසුරුවක් තේරීම හා ලේබලයක් සැකසීම සිදු කරන්නා ආකාරේ පැහැදිලි කරන්න කල අපි දන්නවා ආහාර පනත ඔගොල්ල පති ආහාර පනත දලපු තල දන්නවා එද්දස් නවසේ අස වී අංක විසිහය දරන අංක විසිහය දරන ආහාර පනත මේ පනත එද්දාස්නසි අනුවක සම්ශෝධනයක් සිදුනාා බුතේෆට ඒ අනුව ඕගොල මේ එදදාානවසි අසුවේ අංකවිසි හැදැන ආහාර පනත ඩවන්්ලෝඩ් කරගන එකස්වන් අධ්‍යනක නතවෙන්න බුතේ වගේ එදධානසියනුවේ සංසෝධිත පනතාත් අධ්‍යයන කරත්. එකත් ඉතාමත්ම වැදගත්. හරි එතකොට මේ ආහාර පනතේ විදිවිධාන සදහන් කරලතියනපතේ ආම් විදවිධාන පනවලතිනෝ සඳහන් කරලතින විශේෂයෙන්ම ආහාර නිෂ්පාදනයක් ඒ විදිවිධරාට අනුකූල තම යාහා මිෂ්පාදනයක් සොඳදා යෝග ඇසරුම් තෝර ගන්නඕන ඇසුරම් ොදාගන්න ඇපදන්න ඇසරුම් ද්‍රවිය මේ ආහාර ඇසරීම සොඳහාම සුදුස ඩන. අපිරම පුද ග්‍රේඩ් ඩඕන කිය පුඩ ග්‍රේඩ් ඩෝන කියල. මොකද නැත්තම් මේ ආහාරෙ සහ ඇසුරුමතර ප්‍රති ක්‍රියාවක් සිද්වෙල පුතේ අහිතකර දව්වේ නිෂ්පාදනය වඩ පුළන් ඒවගේම සෞ්‍ය සෞඛකයට ප්‍රැබල ගැටලු තරජ නඇතිවන්න පුළන් අවස්ථාවයට එක සලකන්න පුළුවන්. මේ අප විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් තත්ත්ව කළමනා කරන්න පදධති ක්‍රියත්මක වේ නාහ නිෂ්පාන ක්‍රියාවල සිදුවන යතනවල. විශ සේපට ොඩට් වලදින තම මේ ආක්ෂක ිරණ කටයතුලදී විශේෂයෙන්ම මේ විශේෂයෙන්ම මේ ආහාර ද්‍රව්විය ඇසිරිම් සඳහා. ඇසුරුම් ද්‍රවිය සපේන සප්ලස් ලගින් සැපයුම් කරුවන්ගේ මේ ඇසරුම් ද්‍රව්විය නිෂ්පානය සිදුවන ආකාරය පිළිබඳව සපලය ඇෙස්මන්ට් ඔඩිට් එකක් කරන්නට ගනෙන හිතන්න එක මං සරල්ුවම් පැදි කලදනොදොලපුොතල දැ ඔබ යම් කිසි නිශ් ආහාර නිෂ්පාදනයක් සිදුකරනවා හිතක් කිය හිතන් ඔබේච කළමනා කරන පද්ධති අයේSO2000 FSC විසි දෙදාහවැනි තත්ව කළමනා කරන පද්ධති ක්‍රියාත්මක ෝන සමාගමක්න තියෙන් ඔබ හාර නිෂ්පාදනය කරලා අපනනය කරන සමාගමක් නම් අනිවාරයෙන්ම ඔබ මේ අනිවාරයම ඔබ පවත්වාගත යුතුයි සප්ලයි ඇසස්මට ඩි එකක් ඔබට ඔබේ ආහාර නිෂ්පාදනය සොඳහා ඇසුරුම් රව්විය සපේන. ඒ ඇසුරුම් ආයතනය තුළ. මගින් ඔබ ඒ ඇසුරම් ආයතනයට ඔබේ නියෝජිතයන් නිලධාරෙන් යවල සපලය ඇසමට ොනිිට්ටිකක් කරන්න අවශ්‍යයයි මොකද මේ ඔබ ඔබේ ආයතනයට ඔබේ ආහාර නිෂ්පාදනය කරන්න ආග ආයතනයට මේ ඇසුරම් ්‍රව්ව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්තශලා තුළ මේ නිෂ්පාදනයරන්න ඇසුරුම් රව්විය නිෂ්පාදනය සඳහා සිදුකරන ක්‍රමවේදන්. ග මේ ේඩ් ර ්‍රව්වේ ඇසරීම සො සදුසු විදිහටම මේ නිෂ්පාදනය කරන්න එතුරම මොනවාදේ කොල්ල අනගර්මය කරන තත් කළමනා කරන පද්ධති. කොමද නිෂ්පාදනක නිෂ්පාදන ඒ පේවරයා නොලද සිදුරන ියාවලියන් යන කළමනාරන පදති අනගනය කරනවාද. මොනවදතියන ප්‍රමිති කළමනාරන පද්ධති. මොනවාදේ ගල්ලු ලක්ප ගන්න ති ක්‍රමවේද භාවිත කරනවාද. ාව තියෙන ඉතින් අන්න ඒ ආකාරෙ සපලයි සන් ඩිට එකක් ගන්න ඕන අරගන ොක් ම යිල් වෙනන යිල් ති ගන්නන මොද විගනනයකදි ආරක්ෂක විගනයකද නි ර සි හන ස ස ට ඩි ක්ර ති හල්ල බල සැ ම් කර ට ොඩක් න්න ගන්න යි. උදාහරයක් විදිට අපිට දැන් ලංකාව වනං ප දැන් පොලිති ඇසු ගෙන ස්වාගම ගැන කතා කරන්න පුළුවන් සෙල්මෝ ලංකා ජේ ැකජීන් වගේ ඒව අපිට ජාති අන්තර ඇසුරුම් කරන ක්‍රමබේදවට අනුකූලම මේ තත්වොළමනනා කන්නන පද්ධති අනුගමනය කරමින් විශේෂෙන් මේ පොලිතලින් නිෂපාන සසිදුක නායතනක පයක් ති අපිත් සහරන්න පුළ ගලම මේ ඇසරුම් ද්‍රවවිය ලංකාව ප්‍රධාන ලි කම්පැනිස් සඳහ හාර නි්පාදන අතනහො ඇසුම් නිස්පාදනක න අතනද අපිට හඳුන්න පුළුව ත කිහිපයක් මතක්කරය අපි ඉතිං ඒක නිසා මතකතියාගන්න මේ විශේෂයෙන්ම අපිට ආවට ගයාට පොලිතින්න එක අරගෙන ආහාරද්‍රව්‍ය අසුලන්න බැහ මොකද ඒවා පුල් ග්‍රෙඩ් වෙන්ඩෝන ගැන ආහාර ද්‍රවී ඇසරීම සඳහාම සුදුස වෙන්ඩෝන එකයි පු ග්‍රෙඩ් කියලකගැන් එහෙම ඇතුව හිතු බනාපිට අපිට පොලතිින් එක කරගෙන ඔය කඩලටික් ඒව මුරු කුටික්දනගේ ඉවත් දාන්න බැහැ ඒවා මේ ආහාරද්‍රව්වී ඇසරීම සඳහාම සුදුස වඩෝඕන ඒ පිළිබඳව නිකම්බෑ අපි මේ නිස්්පාධන ආයතන් තුළට කියල්ලා ඔඩිට්ට එකක් කරලා වික්ේපති අපි එක න සප්ල සසන්් ඩි් එකක් කල්ලා ඒ පිමඳ තොරතුර එකතු කරලලා ඒවගගේන සේෝක සංඛයාව කහොද ක්‍රයාාවල සිදුවන නිස්පාදන ක කියයාවල සබන්තොතුරු අපි සතුව තියෙන්නො නොබසයි නිෂ්පාදනය ආහන් නිස්්පාදන ඇසුරුම් ලබාගන්නවනං ඒ ම්බඳධ තොරතුරු තියෙන්නොහන ඒගේම වැදගත් කිව් අපි මේ ආහාර පනතය විදිවිධානවොලට අනුව දන්න ස අසුව යංක විසිහද නාහාර පනණත විදි විධාන ටනකූලතයි. හරද ඇසුරම්කිරිීම සද සුදුසු ගැලපෙන ඇසරුම්දවි තොරගන්න ඕනේ ඒ වගේ මේ ඇසුරුම් ලේබලයක අඩංගුවද තොරතුරු පිළිබඳවත් විශේෂෙන් අපි සැිකිිමත්යෙන් ඕේ ආහාර ලේබලේ අඩගු තොරතුරු සම්බන්ධය මුකද අපි දන්න මේ විඩබලයක්කින එක පරිබෝගිකට ආහාරය පිබඳ තොරතුරු සපේනවා සං්‍යවද මාධ්‍යයක්ක් විදිිපයකන්න හාරය පිබඳ තොරතුරු පිරිබඳ පරිභෝගයා දැනුවත්වීමට ඉතාමත්ම වැදගත්පුතේ මේ ආහාර ඇසුරුම් ලේබල් කියෙනවා බොහෝවිට දෙන්නම් මේ ආහාර ඇසුරුමුතුල මුද්‍රණේවලලාන ලබලිෙන ප්‍රින්ට් ලේබල්ල එකක් එන්නේ එම නැතම් සමාහාරවස්ථාව ස්ට්ටිකරක කරීම ඇසුරුමට ඇලවීම සසිදුකරවා මේ ආහාර ඇසුරුම් ලේබල් එකක් විදියට ආහාරය පිළිබඳ තොරතුරු පාරිභෝගකයා වෙත දැරගැනීම සඳ සංවධනය කිරීම සොඳහා. හොඳයි එන අප ප්‍රශ්නය වනේ දාහතරමින් ප්‍රශ්නනීපුතේ ආහාර පනතයේ විදිවිධානවලට අනුකූලව ආහාර නිෂ්පාදනයක් සඳහා. යෝගගේ ඇසුරුම් තේරීම හා ලේබලයක් සැකසීමම සිදු කරන ආකාරය ද පපුති අපි කතර ද පහ ප්‍රශ්ටි ම බලන්න දන් එම ස්ෝබරි යෑන්ම එකක්වි බල දැ මේක මේකම මුදරණ වෙලා එනවන්මස් ලබල්ල එකක් විේ. ස්්ටි කරක් විදිියට මේ බෝතලය අලවල තියෙනොම ආකරශණයලෙස මේ ඇසුම විදින වීදුර ෝතලයකුත් මේ ශල් කරනලද මූියක් මෙවා ජීවානු හරණය කල්ලතින්. එතකොට බලන්න මේ සුදුසු ආකාරයේ ලේබල්ලෙකුත් මේ ඇසුරුම තුළම අන්තරගතයි ඒලට මේ පැකේජෙන් සොලියෂන් විදිට ෆොඩ්ඩින් ප්‍රස්්ටිය එක මේ බලන්න මේ ආ කෙදි පපිට. පිටියයද මේකිනම් මේ මේකතින මේ දති කැසුරුමක් දති කැසිරීම මේ පිටතින් තියෙන මේ ප්‍රාත්ම කැසුරමත් තියන මේ පාතම කැුරුම පාත්ම කැසුරමක කියන කෙීම හාරයක්ත්ක ගැටනවාම දැන් මේවා මේ රෙස් කැපේ එකක් මේ වීවායකක් දැන් මේ තිනම කිරිපිටි තවත් වර්ගයක් මේ තවත් වර්ගය මේවාම මේ බිස්කට පැකට එකක් මේ ිස්කට වර්ග එතුට මේ මේ ප්‍රාථම ැසුරුම ක කියන කියෙන කෙළින් රජෝ ආහාරයත්තක ගැටන. තො මේ දවිතක ඇසුමන්ම රිපිටි පෙට්ියක් වගේ කෙිීම රිජ හාරයක්ත්ක ැටන. ඇට කාඩ බඩ් පටික්ගේ තිේෙනවා ඒ අපිදන්නවා මේ ප්‍රවවාහන ඇසුරුම් දැ මේවාගේ පෙට්ටිද විසිහරක්විදර දාල ප්‍රවාහ සරුමක් ගන්න ඒව ප වා ැසු ද ු ද ඇසරු ඇතු පාත්ම ඇසරුම ර ම කිරිබිටි පැක්ට්ටක ට ආකාරේ ප්‍රාතම ඇසුරම තමයි ෙලීම හරක ගැට ම ඇුරු දව පිදන්න හරත්ක ගටන නිස හරත්තක ප්‍රතික්ිය රන්න න්ේ ආහර පනත අන ගෙ ො ඒ නි ු ඇසරුම් කිරීම ස. බ රීම සදහ කටයුතු විදි විධානය වගේ අනවල තියනවා ඒ අනුවයි කටියයුතු කරන්නුවේ හරි මෙතනත් තියෙන්න්නේ මේ ආහාරෆෝම පු් ප්‍රඩක්ෂන් සඳහ ෙදදාගන්නාේ ලේබල් මේ ආහාර ලේබල් එක සහ ඇසුරුම් දෙක ප්‍රින්ට කලම තියෙන්නේෙ ලුුණු ඒවගේ මේ සෝයාමීත් වරග සඳහා ඒවාගේම මෙතනත් තියෙනවා විවිධ ආහාර වර්ග නිස්පාදන බිස්කට් රයිට් මේ චොකලට් වරග ගේම කිරි ආසිත නි්පානය සස්ුළුම් කරල තියෙනවා හරි හරයිට් මේ ඒවාගේ ලෝෂුග ඒවගේමමඩ්ෆැඩ් හයි සෝල් හයිසට් පට්ටකත්තියෙනවා මේ බලන්නෙ මේ දහල්ද සුම අටකසිට පරස් වතරයි දෙ මේේගේ ලෝෂුග අඩුසසිරි මටම පෙන්නන මේ ල මේ වගේ ොතුරු පරි බෝගකයටට ඉදිරිපත්න එකක් වෙතර ඉදිපත් කල තින ොහෝහිට අපි ලේබල්ගන විශේෂයෙන් අපිතාල අවසර විදාන්ත පාගු නිසා මෙතන අපි ලේබල අරග මිස්ත කරන්නන්නේ යන්න මේ සකස්කර ගන්නාකාය දුළ පුදතාලත් එෙක් මේ ප්‍රශ්න පිළිතුරුදිදයට මෙතෙන්ද අපි ඉදිරිපත් කරන්න හැඳින් නීමටය යම් ආහාර නිෂ්පාදනයක් සම්බන්ධව පාරිභෝගිකෝඒකට නිවැරදි තොරතුරු ඇසුරුමින් සැපියහැක් සැපයීම ආහාර ලේබල් කනය නම්ේ අන්න යම් ආහාර නිෂ්පාදනයක් සම්බන්ධයෙන් පාරිභෝගිකයකුට අවශ්‍ය තොරතුරු මේ ඇසුරුම හරහා ලබාදීම සැපීම තමයි ආහාර ලේබල් කරණය කලා කියන් එන අපි බල මොකද ආහර ලේබල් කරය කියෙනෙක ගුල දැන්ටම දන්න අපිතා කරල තියන්නේ යම් ආහාර නිෂ්පාදනයක් සම්බන්ධව පාරිභෝගිකයකුට නිවැරදි තොරතුරකුතේ ඇසුරුමින් සැපීම තමයි ආහාර ලේබල් කරණය කියලා කියන් ට ඇසුුවම පින්ට ේබල එකක්විද න ත්තන් සු ේබලක් අලෝලතියෙන් එනං යම් ආහාර නිෂ්පාදනයක් සම්බන්ධව ඒ ආහාර පරිබෝජිනයට ගන්නා පාරිභෝගිකයාහට ඒ ආහාරි සම්බන්ධ නිවැරදි තොරතුරුස ඇසුරුමින් සැපීමතමා පු හාර ලේබල් කනයගල කියන්. හරි එ එද්දස් නවසි අසුවේ අංක විශ්‍යහයදරන්න හාර පනත අයටති බුතේ ලේබල් කිරීමේ හා ප්‍රචාරණය කිරීමේ රෙගුලාසවල්ට අනු කූලව ලේබලේ සකස්වවෙතේ. හොද ලේබලේ සකස්ටෙන්්ඩෝන පුුතේ මත්‍රතියාගන් ේබලේ සකස්සෙන්්ඩුන ඉදන්නස අසුුවයංක විසිහයදරණ ආහාර පනතට අයත් ගදපුතේ එදදන්නසේ අසුවය අංක විසිහැදැන්න ආහාර පනතට අයත් මකදපුතේ ලේබල් කිරීමේ හා ්‍රචාරණය කිරීමේ රිගුලාසිවල්ට අනු කූලොවයිපති ලීබල් එකක් සකස්විය යුත්ත. හරි එනඟ එක පැදිලි. මූල ධර්මයත මපති ආහාර ඇසුරුම් කළ විට යම්කිසි ආහාරයක් පැක්කරාට පස්සි මැත්තං ඇසුරුම් කලාාට පස්ස, ආහාර නරක්වීමට පාත්‍රවන පරිසරයකට නිරාවරණය නොවන නිසා අපි දැන් ආහාරයක් ඇසුරුම් කරාට පස්සි, ඒ ආහාරයේ නවක්වීමට ලක්වල පරිසරයකට නිරාවරණයවේන නැහැනි අපි බැරිිය එකක් විදියට නැකං අපි ෙනවා භාධාවක් විදිහන බාහිර පරිසරයත්ක ගැටීමට තිය අවස්ථාව පොලිතින් හැකි ආාවරණය කරාට පස්සේ සුදුසු ගේජයකින් යුතු පැක්ක එකක් පොලියතලින් පැක් එකකට දැම්මට පස්සේ අපි දන්නවා අයා ජලයට වායුන්ට ප්‍රතිරෝධී. ඒ වගේම මේ තෙල්ලොලට ප්‍රතිරෝධී. එතකොට මෙයා බාහිර පරිසරයේ සහ ආහාරය අතර බැරිය එකක් විදියට. බාධකයක් විදිහට ක්‍රියාත්ම කරනවා මේ ඇසුරුම. එතකට අපි දන්න ආහාර නැක්වීමට හේතුවන ඒවාසමක සාධික සමක් ගැතීම වලකිනෝ. ඉනං ආහාර ඇසුරුම් කරාට පස්සේ පැක්කරාට පස්සේ නිවැරදි සුදුසු පැකින් එකක් කරාට පස්ි ෆුඩ් එකක් ආහාරයක් ඒ ආහාරයේ නරක්වීමට පාත්‍රවන්න පරිසරේකට නිරාවරණයවින් එැහැ ආහාරේ. බාධාවක් ඉෙදිට ආහාරය සහ බාහිර පරිසවරය අතර බාධකයක් විදිට ක්‍රියාත්ම කරනවා. හරි ඒ නිස්සා. නිරාවරණය නොවල් නිසා නරක්වීමට හේතුවන සාධක නොලැබීමෙන් ආහාරය කල්තබාදගැනීමට හැකියාවක් ලැබෙන. ආහර නරැක්වීමට වසේ සාධක ලබ නහැනේ ඒ වසම ගාහරය ගැටෙන්නේ නැහැනපති ඒ එක නිසාපිට ආහාරය කල්තබාගන්න පුළුවන්. ඒක තමයි ප්‍රින්සිිපල් එක. ආහාර ඇසුරුම් කලවිට ආහාර නරක්වීමට පාත්‍රවන පරිසරයකට නිරාවරණය නොවන නිසා නරක්වීමට හීතුවන සාධක නොලැබීමෙන් ආහාරය කල්තබා ගන්න පුළුව. රයි් එක මතකතියාගේ. අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍යියවලට යම් පුතේ මේ ක්‍රියාවලි සොඳනාපි ඇලුමීනියම් ටින්පුතේ ඒ වගේම වීදුරුභෝතල් අඳුරුහා පාරදෘෂ්‍ය එකගැන ඇතුළත තියෙනදේවල් පේනවන පාරදුෘෂය කියන්නේෙ. අදුරු බෝතල්ලොල ඇතුළ තියෙන ඒවා පේන්නේ නැහැ ඒ වගේ ලාස්ටික් බෝතල් පොලි මේ පප හරි පලාස්ටික් බෝතල් ඒ වගේ පොලි පොපිලී ආහාර පනතේ පිට පොතකුත් ඕන වෙනවා ඇයිට අනු කූල ඕනි මේ කරන්න ඇලුමීනියන් ටින්පු ලෝයක් ටන් කියයන් ඉදුරුබෝතල් අඳුරුහා පාර දෘෂ්‍යව ගන්න පුළුව පලාස්ටික් බෝතල් ගන්න පුළම්පුතේ ප පොලිඉතිලීන් නෙදපුතේ පොලි පොපිලීෙන් ගන්න පුළම්පපුති ආහාර පනතය පිටපත ත්‍රමවෙේද ආර ස්පාදනය සඳහා යෝග්‍ය ඇසුරුම් තේරීම තමයි ක්‍රමවේද බිස්කට සෝස් කෝඩියල් ම බෝ පොල්තෙල් පැස්තරීකුලත කිරියන්න ආහාරණ ස්පාධන වරග ගන්න පුළුව මොවාවද තොරගන්න හන් නිස්පාදන වර්ග බිස්කට සෝ කෝඩියල් මීඩබෝල්ස් පොල්තෙල් ඒවගේම පස්රයි ේෂ් පස්ටරයිස්ට ිල්ක් නැතන් පැස්ටරී කරණය කොත පැස්ටරී කත කිරියන ආහන් නිස්පාදන වර්ග තෝර ගන්න පුළො එත නිස්පාදන සඳහා ඇසුරුම් විදියට පොලිපොපිලීන් ඇලුමීනියම් ටන් අප යොදා ගත්ත වීදුර බතාල් පලාස්ටික් බෝතල් තෝරගන්න පුළුවන් දෙල්ල දහාර නිස්්පාදන සඳහා යෝග්‍ය ඇසුරුම් අරගාපිට තෝරන්න පුළුවන් ආහාර පනතතියනනි පනත පිට පතකුත් තියෙනවානි එය අනු කෙරරි නිස්පාදන සඳහා ප පස්ටී කරන්නේ කරලද කෙරෙන නිස්පාන සඳහා සුදුසු මනවාවද බිස්කට් නිස්පාන සඳහ මනවාදෝ සඳහා මොනවාද සුදුස ඇසුරුම් කෝඩියල් ස මීඩ බෝල් සඳහ පොල්තෙල් සඳහහා මොවද සුදුස ඇසුරුම් කිය පිබඳව අපිට මෙතනෙද. ඒ සඳහා දෙනලද ආහාර නිස්්පාදන සඳහා යෝග්‍ය ඇසරුම්මරග තොර ගණ්ඩ අවස්ථාව තියෙනවා. මෙන්න පුතේ පලවිනිියගේ නිස්්පාදනය ඒ සඳහා අපි තෝරගන්න ඇසුරුම් වර්ගේ සහ තොරගැනීමට හේතුව සොඳහන් කරණඩ අවශ්‍ය වෙන. දැන් උදාහරණයක් විදියට අපිට දැන් පලතුරුබීම පලතුරුබීම සොඳහා අපිට වීදුරු දැ අපි අපි පළතුරු මෙතන යුදාගත්ත දෙවල්ලි බලමු හාර බිස්කටඩ් ආසෝස් කෝඩියල් නද ෝස් ෝඩියල් සඳහ අපිට වීදුර බෝතල් තෝරගන්න පුළහ. ේද ීදර ෝතල් තරග ල පි දැ මිස් පාදන අපිගේම පලතු කෝඩියල් ඇසරුම් වගේ වීදුරු බෝතල් තෝරා ගැනීමට හේතුව අපිට සොඳහන්රන්න පුලුව. ඒක විනිවිද පේන ෝසෙකක් ව අපට විනිවිදධ පේන තල් පාරදුෂ්‍ය බෝතල් පි ඇතු දේවල් පේන පරද ෂ බෝතල් තොගන්න ළුවන් අපි ගේ අපිට ජීවාන හරයේ සිදු කරන්න පුළහ ඇසරුම් කරලා. වෙන වෙන ආහරයේ සෑ ඇසුරම වෙනෙනම කරන්න පුළන් දැන් ඇසුරුම් කරාට පස්සේ ආහාරය සුරුමයි දෙකමමාපිට එකකවර ජීවනුහරණය කරන්න පුළන් ඇතුළට මේ සුද්‍රරජීවෙන්ට වායුන්ට ප්‍රතිරෝදී නීද තියගෙන සාපටේව ඒවගේ විශේෂෙන්ම රක්ෂ එක කදට කාලයක් ගබැඩා කරල තියන්න පුලන් ඒවාගේම ආර ආයවි කාලේ දිර්ග කරගන්ඩත් එක යොදා හැකියාවක් විදි අපිට කියන පුලන් ඒහින අපි මේකද ොදාගත්ත නිෂ්පාදනයේ ඒ සඳහා තෝරගත්ත ඇසුම් වර්ගේ හා ඇඒයි ඇසුරුම් වග තෝර ගැනීමට හේතුව කියනකඔබ සඳහන් කරගන්න ඕනනි නිගමනේ අදාල නිස්්පාදන සඳහා තෝරගත්ත ඇසුරුම් වර්ගේ හා එම ඇසුරුම තෝරාගැනීමට හේතුව සටහන් කරන්්ඩඕන් නිගමනේ විදියට අප මේ කතා කරපු අදාළ ආහාර නිෂ්පාදනය සදා තෝරගත්ත ඇසුරුම් වරගේ මොනො අද පොලිතීන්ද වීදුරුද ප්ලාස්ටික්ද කියන එක එනං ඒ ඇසුරුම අපි ඇයි තෝරාගැනීමට හේතුව කියන එකත් සටහන් කිරීම අනිවාරයම වැඩගත් වෙනවා ඊලටපියන්නේ ආහාර නිෂ්පාදනයක් සඳහා ලේබලයක් සැකසීමට ලේබල් එක ආහාර පනත ආහාර ලේබල් කිරීම හා ප්‍රචාරණ රෙගුලාසිවලට අනුකූලවන පරිදි මේ ඒහි සඳහන් ආහාර නිෂ්පාදනය සඳහා යෝග්‍ය ලේබල් එකක් සකස්කිරීම් සිදු කරන්නවන්. අපි ඒහවල සඳහන් කරපු ආහාර නිස්්පාදනය සඳහා ආහාර පනත මේ ලේබල් කිරීම හා ප්‍රචාරමය කිරීමේ රෙගුලාසොල්ට අනුකූලව මුකුද ආහාර පනතිෙත් අපි කොපිය එකක් අපිට ගන්න කිරවි ඉට අනුකූලව අපි ඒ කැපිටල් ඒවල සිිම්පල් ඒල සඳහන් කරපු අපි ආහාර නිස්පාදනය සොඳහා සුදුසු ේබල් එකක් අපිට සකස්රන්න පුො ඔබ දන්නවා ලේබල ඩංගවියුතු දත්ත තොරතුොරවිදියට අපි දන්නවා නිෂ්පාදන නම් විශ්පාදනය පොදුනම නිෂ්පාදනය වෙළඳනාමේ ඒ වගේ අපි දන්නවා අපතේ විශේෂයෙන්ම නිෂ්පාදනය අඩං ද්‍රෞ්්‍යිය අවරෝහන පිළිවලට එකැන වැඩියකේ සිට අඩුවක දක්වාපුති එක කල්තවා ගැනීමේ ද්‍රව්විය අඩංගු අඩංගු බව අඩංගු නැති බව සඳහන් වෙන්න ඕනිබුති නිෂ්පාදනය ශුද්ධ බර ඒවාගේ නිෂ්පාදනය මිල නෙට්වේට් එක බර ප්‍රමාණය නදපුති නිෂ්පාදනය මිල ඒවගේම කල්ලිකුත්වීමේ දිනය නිෂ්පාධිත දිනය කාණ්ඩ අංකය බාකෝඩ් එකක් තිය ඔොනගේ අපි සකස්රල තිය ොනන්ගේ බාකෝඩ් එක ඉතින් ඒ තොරතුරුපුතේ ගබඩා කරලා තියෙන ආකාරයේ භාවිතා කරන ආකාරය. මෙන්න මේ කියන තොරතුරුපුුතේ විශේෂයෙන්ම ලේබලයක ආහාර නිෂ්පාදන ලේබලයක අඩංගු යුතුයි නේදගුතේ රයිට් හරි. ක්‍රමවීදී ආහාර ඇසුර්භක ලේබලයේ ප්‍රධාන රාමයේමන් පැනල් එකේ පහත්ත ප්‍රධන කරමුතුන ඇතුළත්ත එෙන් ෝනේ බලමුුව අප යටටික කිීවද කියලා එහිනං ආහාර ඇසුරුමොක ආහාර පැකින්න්නේෙක ඇසුරුම් කල්ලා තින පැක්ක එකක ප්‍රධාන ඇසුරම ේබ න ම ද බ ලෙක් න නද ක පින්ට ලේබල එකක් විදි ඇුීමම ලබල පින්ට ල න බලක් අලවනවා. අන්න ඒ ආහාර ඇසුරුමක ලේබලේ ප්‍රධාන රම් මේන් පැනල්ලකි පහත ප්‍රධාන කරමතුන ඇතුළත්ව ඇති. පොදනාම. න්නේ එක දැ කිරිපිටි වල ගත්හම අපි පූල්ක්‍රීම් මිල් පෞවඩ නැතං සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි. මේක අඩුමතර බාසා දෙකතුුණනකින් වත් සහන තිය ඕනේ සිංහල දෙදන ඉංග්‍රසි බාසා තුනකින්වත් තියෙන් ඕනේ. අවම දෙකක්වත් තියෙන් ඕනේ මතක තියාගන්න. එතකොට මේකේ කොමන් පොදුනාමය කොමන් නේම් එක ඕනෑම බාසා දෙකින් හෝ තුනකින් පැහැදිලිව ප්‍රකට වන ලෙස ගන අකුරෙන්. ගණ අකුරින් පුතේ මේක මුද්‍රණ කලා තිෙන බෝල්ඩ් කල්ල ගණ අකුරින් තද අකුරින් මුදරණය කලා තියන්න ඕනේ. හරි එම් අංක එක මතකතියාගන්න පොදුනාමය කොමන්නේමක ඕනෑම බාසා දෙකකින් හෝ තුනකින් පැහැදිලිව ප්‍රකටව පෙන විදිෙන ගනාකුරින් මුද්‍රණය කරලා තියන්න ඕනේ පුතේ. අංක දෙ මිස්පාධනය වෙළඳනාමේ සන්න අවනත්තම් බ්‍රෑ් නේම් එක රයි් එකත් බාසා එකකින් හෝ, වැඩිගන්නකින් මහජනයා නොමක නොයවනස පැහැදිලිව සටහන් කරලතිය අන්නෝන්. කිරිපිටියවලත් අපි දන්නවා නිස්්පාදනය වෙනදනම නත්තම් බ්‍රෑන්්නය එක සන්නම බිස්කට්ටුලත් එහෙමයි අපිදන්නවා නේ ද මාංචි කියලනවා අරිඒ බුති මාංචි කියලයනවා මැලිබඩන් කියලෙනවා කිරිපිටියත්තම ඇංක රත්ති ඇ තින් ඒ විීර්ද නංගොලින්ෙන්වානේද විදවෙඳ නාම් තියනවා අපිදන්නවා මිස්පාදනය වෙලද නාමේ සන්නම මතිදෙම බ්‍රෑන්ණීම එක බාසා දෙකින් හෝ වැඩිගානකින් මහජනයා නොමඟ නොයනසේ බැහැදිලිව සටහන් කරලා තියන්න ඕනේ සමහරඉවට එක නමතියෙනවා නොගෙනනු සුුව කාරයටමවා ඉදිරි පත් කල්ල තියනනේ හෙම නැතිවිදිට සඳහන් වෙලා තියෙන් ඕනේ තුංගෙනනි කරුණු. සුද්ධ අන්ර් ගතේ නෙට්වොලි උම් එක තුංගෙන කරුව. සුද්ද අන්තර්ගතේ නෙට්වොලියුම් එක ජාත්‍යන්තර සංකීතැ සුරින්. දැක්වේ තුයි පපුතේ ගන ද්‍රවයක්ක් නම් ග්‍රෑම් හෝ ිලෝග්‍රෑම් මලින් ද්‍රව සම්බන්ධනම්මල්වීට හෝ ලීට වලින්. ද්‍රවමාධ්‍යයෙන් අසුරු ලතිනම් දීර ඉවත් කළ සුද්ද බර දැන් විශේෂෙන් බර ස්ෑමන්ටෙන්න්නේ එක තියන මේ දී සම්ර මුළු බාතින ඉස දීර ඉවත් කළ පසු සුද්ධ බර සදහන් ලතින ග්‍රෑම් හෝ කිිලෝග්‍රෑම් මොලින් සඳහන් විය යුතුයි. හරි එනම් ද්‍රවමාධ්‍යයෙන්නං අසුර ලතියන්නෙ පතේ. ්‍රවවාමාධ දක්ැට ඉ හකිම ්‍රමමාධ්‍යෙන් ඇසුල්ලතිී ඉන මතිකදන ්‍රවමාධ්‍යක අසුරලතිනවන් දිවර දිීර ඉවත් කලාාට පස්සී, ඊ ආහාර ද්‍රවී සුද්ධ බර ග්‍රෑම් ිලෝග්‍රෑම් මගින් සඳහන් කිරීම සිදු ක යුතුයි න අපේ ග්‍රෑම්ම ලෝග්‍රම් මගින් සහන් කිරීම අනිවාරීමම සිදු කළ යුතුයි. හරි එතකොට පොදුනාමේ යනු ආහාර පොදවී හඳුන්නනාමී වන අතර මේ සඳහන් කරන අකුරුවල ප්‍රමාණයේ සන්නම සඳහා, භාවිතා කරන අකුළුවල ප්‍රමාණීෙන් තුනෙන් එකකට නවාඩුව යුතුයි අපේ කතා කර. අවසරලත් ආකලන ඒවායි නම්වසයෙන් හෝ ජාත්‍යන්තර වසයෙන්. අංක යෙදීමේ ක්‍රමියෙන් දක්න්න ඕොන මේ අයිෙන්ස් නම්බස් විදිියයට ගබඩා කිරීම සහ භාවිතා කකිරීම උපදෙස් ඇත්නම් ඒ සඳහන් කරන්න ඕන පපුතිේ. අපිකෙනවා හිරවලෙන් ආරක්ෂාන පපති වේලි සිල් ස්ථානක තබන්නන විවෘත කල පසු සීතරනය තබන් කෙම කිය ති න අවස්ථාතිාවවන පපුති හැ හරි. නොදලක අසුරුලත් විදාාල තියන්න කිල කියන්න ඒවගේ තියෙන්නවා. ඒ වගේ නිස්පාදකයාගේ නම සහ ලිපිනේ තියෙන්නවන පුති ්‍රී ංකාව තු ඇසරම්කරු හ ෙදාහරන්නනන්ගේ නමතියෙන්වන පපුති පැින් ිය් කියලතින දැන් කිරවවාගේ වගේ න්තිය ගන ්‍රී ලංකාව තුළ ඇසුරුම් කරන්නේ ෙධ හරන්නාගේ නම සඳහන්වෙන් ඕනේ බැජ් නම්බර එක කාණන්්ඩංකයක් හෝ සංකේ තංක හෝ රහස් කේත සංකේත සටහනත්තියෙන්නඕනනි පුති කා්ඩන්කය හරහා අපිට නිස්පාදන ක්‍රියාවලයක්ක් සිදුවලති නොන එක ්‍රේසබිලි එකක් බලන්න පුලා යම් කිසි ද්‍රවියයක් ආහාරට චඇතුල්ලති වනං ආහාර අප මිස්්්‍රණයවීමක් නැත්තන් ආහාරයට යම්කිසි ද්‍රව්වියයක් එකතුවීමක් තියනනං ආර ොලට අම් යම් කිසි අනතුරක ලක්වෙලනඒ සිදුවන් වෙලා ඒගේම දිනයේ ඒ අවස්ාව කොදෙදෙදක සුලුම දේවල් අපිට මේ කාඩ්ඩංකියක් කර ට්‍රේසි බිල්ටික කලලා බලාගන්න පුළුවන් කාන්්ඩංක්කයක්ෝ සංකී තංකය ෝ හ සංකීත සටහන. ඒවගේ කල්ලිකුත්තීම දින ඕනෑම බාසා දෙදිහකින් සඳහන් වන්නඕනි පපුති මින්න මේ ආකාරයට නිවරදි සඳහන්න වනේ මුලින්ම දිනයේ මාසේ වර්සය විදියට. එමන ඇත්තං වර්සය මාසය දිනය විදියට සටහන් වන්නඕනේ දිනය බොෝවිට දිනය සවාර්සයමනතං වර්සය මාසය දිනය අදවිදියට මෙිනි මේ ආකාර දෙකින් එකට සවඳහන්නුල අතිබීම අතිසේෙන්ම වැදගත්තනවා. හරි වර්සය ඉලක්කම් හතරකින් දැක්කිය යුතුයි ඊට මුලින් Xක්ස්5රි හෝ EXක්ප විදි දැක්වීම වර්සී ලක්කම් දෙකකින් දක්කොනො අනං දිනය මාසේ වර්සය විදිර සඳහන්න එන්නනඕොන් මිස්පාතිත වර්සය ඉලක්කම් හතරකින් දිනය මාසය වර්සයදම ම ක් ේක් කර දක්ොල තියන් ොනේ අඩංගු ද්‍රාවී අරෝහන පිළිවුට දක්කන්න ඕනේ එකයන්නේ වැඩි පුරුම අතර ගත ද්‍රවයේ සිට අඩු ද්‍රවී දක්වා තැ බිස්කට නිස්පාදයන තිරගු පිතම වැඩීම තතිරගු ිතම මි ර මීට අමතොරව දීරකිරි සොබ්්‍රීංක් සඳහා කල්ලිකුත්තීමේ දිනය භූතලයේ වසන පියනේ සඳහන් වීම සිදු කරන්න ෝන් මදයාන් දීරකි නිස්පාදනවල කල් කෙරරි දර කිරරිවල සොබ්්‍රිංක්වල සඳහා කල්ල ගොත්තේ දිනේ මතක තියන බෝතලය වහන පියනේ සහන්ෙන ගොඩක්කවය ගේලේ සඳහන් ලදන බෝදල විසි එසකරුණු යටතේ ආහාර පනත ආහාර ලේබල් කිරීම හා ප්‍රචාරණය කිරීමේ රෙගුලලා සිවල්ට අනුව පුතේ යටතේ පහත තොරතුළු ලේබලෙන් අනාාවරණය වීතුයි අන්න ඒකයි අපි ලේබල් අ ආහාර පනතේ පිටපතක් ලබාගන්න ඒක නිසා නිස්පාදනයේ පොදනාමේතිෙන්නවන පුතේ මෙන්න පුතේ ආහාර පනත්තේ ආහාර ලේබල් කිරීමේ ඒවාගේම මේවා ප්‍රචාරණය කිරීම සම්බන්ධ රෙගුලාසිවුල්ට අනුව පහත ොරොතුරු ලේබලයෙන් අනාාවරණය වීම සිදුුවන්න වනේ නිස්්පාධනයේ පොදනාමතයෙන්න්නු අර කිරිපිටි වලඩං පොල් ක්‍රීීම ිල් පවරන තං සපූර්ම යොදේ සහිත කිරිපිටි ඔබට මත ගැති. ඊළඟට නිස්්පාදනයේ වෙළදනාමේතියන්නවඕනි පපුතේ. නිස්්පාදන වෙළ නාමේතයනු බිස්කට්ක කඩක් අපේ අර ලදඳ ේ තද. ංචි සුපක්‍රීම් කර බිස්කට් නතිබේ මංචි නැතැම් අපි ඩැන් අපි දැන් වෙලඳනාමේ පුති තියන අරත්ති ඇංකර මෙනමි වෙළඳනාමේ විස්තාමේ නිස්පාදන වෙළඳනාමේ නිස්පාදකයාගේ නමසාහලි පිණියතියෙන්නවන පපුති ලියාපදිච යංකයක් ක්‍රජිස්ටේෂන් නම්බර එකක් තියෙන්න්න ඕනේ ශුද්ධ බරහූ පරිමාව අඩංගු ද්‍රව්‍ය තියෙන්නුන අවරෝහණ පිළිවට පුතිේ උපරිම සිල්ලර මිලස් සඳහන් වීතුයි කල්තබා ගැනීමේ ද්‍රව්වේ ඇතින ති බව නිස්පාදිිත දිනය කල්ලිකුත්තීමේ දිනය බැජ් නම්බර මේ කාණ්ඩන්ක මෙන්න මේ ටිකනි වායෙන්ම මේ තියනන්නේ තොතුරු ලේබලය එකින් අනවරණය වඩෝන මෙෙන්ඩමේටික හරි යි් සවිශේෂි කානෝටික තගතිගන්නයෙන පුති හොඳයි ආදරණියය ද පුතේ විශේෂෙන්ම අපි මේ අවසන් කොඩසෙන් කතා කරේ දලපුතාලත් එෙක්ක විශේෂයෙන්ම මේ ආහාර නිෂ්පාදන ඇසුරුම් කිරීම හා ලේබල් කරනේ සම්බන්ධයෙන් දුී පති විශේෂයෙන්ම ඔබට අපි අවධාරණය කරනවා මේ සඳහා එදදාන්නවසේ අසුව අංක විසිහැදරණ ආහාර පනතටේ ආහාර පනත පිටපතක් දන්න පුතිේ මේ ආහාර පනතේ පිටපතක් එක ඔබට පුළුවන් ටික සම් බලන්න මෙන්නේ දේවල් ආහාර පනතේ ආහාර ලේබල් කිරීමේ හා ප්‍රචාරණය කිරීම රගුලාාන්සිවලට යටත් පහ තුොරතුර ලේබලකින් අනවරන න්. එහනම් මේක ෙලීම ප්‍රස්්කින් හන්න පුළුවන්ට. ආහාර පනත ආහාර ලේබල් කිරීම හා ප්‍රචාර්ණය කිරීමේ රෙගාසිවලල්ට යටත් මේ ලබලක අලබලයකින් අනවරණේ ව ොරතුරු සඳහන් කරන්න කියෙ පු හිනං ඔබ අනිවාරෙන් ආහාර පනත එදදාන්න ොසි අසූ. අසුව අංක විහද ආහාර පනත් පිටවත කරන විශෂෙන්ම මේ ආහාර ඇසුරුම් කිරීම ලේබල් කිරීම සහ. ප්‍රචාරණය කිරීම බලනොක ආහර ලේබල් කිරීම ඇසුම් කිරීම සසා ප්‍රචාණය කිරීම පොන්බන්ද රෙගලාසිවල්ට අඩුව අනිවාරෙන්ම මේ ආහර ලේබලයකින් අනවරනව තුොරතුටික බලන්න පොති අධ්‍යන කල ල එක අනිවාරය හන විවාගට මතගතියාගන්න විශේෂයෙන් එකක කියලලාතිනවා අපි විශේම සිදධන්ත කොට සොලදල පුතාලත්ක දීර්ගවසෙන්සාකචා කර එක මෙත නිදිත් දලපුතාලත්ක කතාකර හොඳයි දේ පපුති. අප ඊල්ගක ොටසිින් බලාපොරොත් වන ඊළඟ ප්‍රශ්නත්තෙක්ක දදුල පුතාලත්ක සම්බන්ධෙන් බලාපොරොත්තු ව.